జయగము శ్రీలంక మగన్ పటాంగము. And we'd like to invite Dr. Nalinda Jaisinghe, former Member of Parliament, to accept the manifesto. Well, ladies and gentlemen, the official presentation of the NPP Law Manifesto is taking place now. Ladies and gentlemen, we warmly invite the leader of NPP, Mr. Andhra Kumar Dasanayake, to speak a few words. Visheshama mama deergha kathawak karanna balaporuthu wenne ne. Tikak hadise yanna thiyena nisa. Me avasthawata sambandha wela ona jeestha neethijneyin e wage maadhikarana sheesthre weda karana visala keerthimath winisuruwan saha ජූනිය ලෝයස්ලා විශාල ප්‍රමාණයක්. ඉතින් ඔබ මෙතෙන්ට සම්බන්ධ වීමෙන් පෙන්වන්නේ මම හිතන්නේ දේශපාලන චලනයේ ඉස්සරළම ඉව වැටෙන්නේ ලෝයස්ලට. කොහොමද මේ චලනයේ වෙන්නේ කියලා. ඒ නිසා මේ දහස් ගණනක් නීතිඥවරු මෙතන සහභාගී වීමෙන් පෙන්වුම් කරන්නේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජයග්‍රහණයේ සහතික බව. හැබැයි දීර්ඝ කාලයක් අපේ රටේ ජනතාව විවිධ අවස්ථාවල ආණ්ඩු හැදුවා, විවිධ අවස්ථාවල නායකයෝ ගෙනාවා, විවිධ අවස්ථාවල ආණ්ඩු පරාජයට පත් කරා. ඒ හැම වෙලාවකම පුරවැසියන් තිබුණ යහපත් බලාපොරොත්තුව. කොයි ආණ්ඩුව ගෙනාවත් පුරවැසියන් තිබුණ යහපත් බලාපොරොත්තුව. කුඩා කණ්ඩායමක් ඉන්නේ නැති තමන්ට පෞද්ගලික මොකක් හරි ලබා ගන්න. හැබැයි බහුතරය ඡන්දපොලට යන්නේ තමන්ට යමක් ලබා ගැනීම අපේක්ෂාවෙන් නෙවෙයි, රට යහපත් රටක් බවට පත් වේවි, අපේ ජනතාවට හොඳ ජීවිතයක් උරුම වේවි කියන බලාපොරොත්තුවෙන් තමයි ගිහිල්ලා කතර ගහන්නේ. හැබැයි අපි ආපෝ හැරලා බලනකොට සිද්ධ වෙලා තියෙන දේ තමයි ඒ ජනතාවගේ බලාපොරොත්තු මුළුමනින්ම මේ පාලක කණ්ඩායම් විසින් ඉටු කරන්න අසමත් වී තිබෙනවා. ඒ නිසා අපේ රට පළමු වතාවට ආණ්ඩුවක් වුණා. ජනතාවගේ අරමුණුයි, ජනතාවගේ බලාපොරොත්තුයි, පාලකයාගේ අරමුණුයි, පාලකයාගේ බලාපොරොත්තුයි එකට සමපාත වෙනවා. අපේ රටේ හැමදාම හැදුනේ ජනතාවගේ අරමුණ, ජනතාවගේ බලාපොරොත්තු එකක්, පාලකයාගේ බලාපොරොත්තු තව එකක්. මෙතන තමයි පරස්පරතාවය. මම හිතන මෙතන එක්රැස් වෙලා ඉන්න නීතිඥ ප්‍රජාවේ ඔබට ඔබගේ ශේෂ්ත්‍රයේ පිළිබඳ විශාල අත්දැකීම් ප්‍රමාණයක් තිබෙනවා. ඔබට අවශ්‍යයි අපේ රටේ නීති ඉදිරියේ හැම දිනාටම සමානයි කියන මූලධර්මයට පණ දෙන්න. හැබැයි අපි භාවිතාවන් ගත්තොත් නීති ඉදිරියේ හැමදිනම සමානද කියන ප්‍රශ්නේ අද අපිට ප්‍රායෝගිකවත් විදිනවා. එනිසා අපි ඔබට සහතිකයක් දෙන්නම්. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යළි මේ මූලධර්මයට පණ දෙනවා. නීතියේ ඉදිරියේ සැවම සමානයි. ධනය, බලය, දුප්පත් පොහොසත් ભેදකින් තොරව නීතියේ විධානයේ ආධිපත්‍ය අපේ රටේ තහවුරු කළ යුතුයි. ඒ සඳහා තියෙන ආයතන පද්ධතියට අපි ස්වාධීනත්වය ලබා දෙන්නා. ඒ ආයතන පද්ධතිය මේ අරමුණ සඳහා මෙහෙවීමට අපි නායකත්වය ලබා දෙන්නා. මේ අරමුණ සඳහා මෙහෙවීමට. ඒක කිසිදු පෞද්ගලික අරමුණක් අපිට අධිකරණ පද්ධතිය අපේ වමනාවන සඳහා මෙහෙවීමේ අපේක්ෂාවක් නැහැ. උපුල් සහෝදර කියු පරිදිම අපේ රටේ ජනාධිපතිවරු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණින් නියෝග ලබනවා. අපේ රටේ ජනාධිපතිවරු ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දෙන තීන්දුව ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා රණ්ඩු වෙනවා. මොකද්ද අපේ රටට වෙන්නේ? කවුද අපේ රට පිළිගන්නේ? ජනාධිපතිවරු විසින් විවස්ථාව කඩන රටක්, ජනාධිපතිවරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දෙන තීන්දුව ගරු නොකරන රටක්, ඒක තවදුරටත් නීති විධානයේ ආධිපත්‍ය තිබෙන රටක් නෙවෙයි. ඒ නිසා මම හිතනවා අපේ මේ ආර්ථිකය, සමාජ දේහය මේ කඩා වැටීමේ විශාල ලෙස පිටුපස තිබෙන්නේ නීති විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා අසමත් වීමේ ප්‍රතිවිපාක. හරි පැහැදිලි.
මේක හරි දැන් මේක එක එක සංස්කෘතියක් වෙලා මම පොඩි උදාහරණයක් ඔයාලට කියන්නම්. දැන් හෝටලයක් ඉදිකිරීම සඳහා ඉඩමක් ගන්න ගියොත් ආණ්ඩුවෙන් ඇමතිවරයා තර්කයක් හදනවා මෙහෙම. මේ ඉඩම දෙන නිසා තමයි ආ හෝටලේ හදන්නේ. ඒ නිසා ඇමතිගේ අස්සනෙන් තමයි මේ ඉඩම ලැබෙන්නේ. ඒ නිසා ආ හෝටලයක් හදනවා. ඒ හෝටලෙන් එයා ලාභයක් ලබනවා මගේ අස්සන නිසා. ඒ නිසා මට කොටසක් අයිති. දැන් දූෂණයේ අල්ලස තවදුරටත් තියෙන්නේ මේ වංචාවක් ලෙසනේ අයිතියක් ලෙස. ඔහු පුරවැසියත් හිතනවා මොනවා වුණත් එමතුතුමා මට ඉඩමක් දුන්නනේ. එතුමට කීයක් දෙන කීයක් හරි දෙන එක මගේ යුතුයකම. දැන් මේ අල්ලස දූෂණය ඇවිල්ලා තියෙන තැන තමයි තමන්ගේ අයිතියක් සහ තමන්ගේ යුතුයකමක් කියන තැනට මේක තල් වෙලා තියෙනවා. හරිද? මේ දූෂණ අල්ලස කොහෙද අයිතියක් වෙන්නේ? දූෂණ අල්ලස කොහෙද යුතුයකමක් වෙන්නේ? ඒ නිසා මේ පොලිටිකල් කල්චර් එක අනිවාර්යයෙන් වෙනස් කරන්න ඕනේ. සමහර අය කියනවා මේ වංචා දූෂණ නතර කර පමණින් රට හදන්න බෑ. අපි දන්නවා. හැබැයි වංචා දූෂණ නතර නොකර රට හැදීම ගැන හිතා බලන්නවත් බෑ. හදන්න බෑ. ඒක විතරක් ප්‍රමාණවත් නෑ. හැබැයි ඒක නැතුව රට හැදීම ගැන කල්පනා කරන්නවත් බෑ. අද අපේ ගොඩක් ශේස්ත්‍ර කඩා වැටෙන්න මේ වංචා දූෂණ හේතු වී තිබෙනවා. සෞඛ්‍ය පද්ධතියක් හදන්න පුළුවන්ද? සෞඛ්‍ය අමාත්‍යවරයා බෙහෙත් වලින් හොරකම් කරනවා. කොහොමද සෞඛ්‍ය පද්ධතියක් අපි හදන්නේ? අපේ සංස්කෘතිය කොතෙන්ට ගියාද? සාමාන්‍යයෙන් අපේ රටවල වල තිබුණා, අපේ සංස්කෘතිය තිබුණා කන බොන දේවල් වලට වස මිශ්‍ර කරන්න එපා කියලා. හැබැයි අද අපේ සංස්කෘතිය ගිහින් තියෙන කොතෙන්ද? කන බොන දේවල් වලට නෙවෙයි, විදින ඉන්ජෙක්ෂන් එකටත් නේද වස ඇතුල් කිරීම දක්වා මේක වර්ධනය වෙලා තියෙනවා. එහෙනම් වංචා දූෂණ තියාගෙන අපිට සෞඛ්‍ය සේවයක් වර්ධනය කරන්න බෑ. ඒ වගේම පාරක් හදන්න පුළුවන්ද වංචා දූෂණ තියාගෙන? හදන්න බෑ. ඒ නිසා අපේ රටේ මේ ආර්ථිකයේ කඩා වැටීමේ පදනමක් තියෙනවා මේ වංචා දූෂණ. ඇත්තටම ගත්තොත් ඔබ දන්න ඔය ගොඩක් අය පාර්ලිමේන්තුවේ ඔවුන් පාර්ලිමේන්තුවට අමාත්‍ය දුර හොබවන්නෙම ඒ වෙනුවෙන්. ජනාධිපතිවරයා අමාත්‍යවරයෙකුට සලකනවාද නැද්ද කියලා තීරණය කරන්නේ ඔහුට වැඩි මුදල් සරිසරන අමාත්‍ය දුරයක් ලැබෙනවාද නැද්ද කියන සාධකයක්. ජනාධිපතිවරයා ඇමතිට සලකනවා නම් ඒ කියන්නේ මොකද්ද? වරාය ගුවන්තොට පොළ දෙනවා. ජනාධිපතිවරයා අමාත්‍යවරයා සලකනවා නම් අධිවේගී මාර්ග දෙනවා. මෙහෙමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ මොකක්ද? අමාත්‍යවරයාට වැඩිපුර උපයා ගැනීම සඳහා වැඩිපුර මුදල් සංසරණය වෙන තැන ලබා දීම තමයි ජනාධිපතිවරයා සහ ඇමතිවරයා අතර තියෙන සමීප සබඳතාවය වෙලා තියෙන්නේ. එක කාලයක් මට මතකයි මේ හැම අමාත්‍යංශයකම හරය ජනාධිපතිවරයා ගාව තිබුණා. පරිසර අමාත්‍යංශයට ඇතුළත් වෙලා තිබුණා විරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව. නමුත් විරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා ගාව. එතන තමයි වටන ඉඩම් තිබුණේ. විදුලි හා සංදේශ නියාමන කොමිසම තිබුණා. සමන්නේ විදුලි හා විදුලි ඒ අමාත්‍ය ධූරේ තිබුණා. ඒකේ TRC එක ජනාධිපතිවරයා ගන්න. එතන තමයි සල්ලි කරකෙන්නේ. පොදන්නුවන් අධිකරණ අමාත්‍යංශය තිබුණා. හැමදාමත් නීති කෙටුපත් කිරීමේ දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යංශය තිබුණා. එක කාලයක් ඒක ජනාධිපතිවරයාට කරගත්තා. ඉඩම් අමාත්‍යංශය දුන්නට පස්සේ ඉඩම් වල හරය මදිය තියෙන LRC එකේ. ඒක තමයි ඉඩම් තියෙන පහසුවෙන් නිදහස් කරන්න පුළුවන් ඉඩම් තියෙන LRC එකේ. LRC එක ගන්න ජනාධිපතිවරයා ගාවට. මොකක්ද මේ? මේ විෂයම් බෙදීම තුලම තියෙන්නේ අල්ලසට දූෂණයට නේද ඉදිරියට ගෙන යාම සඳහා දෙන අපේක්ෂාව. ඒ නිසා අපි කවුරුත් මේ අල්ලස දූෂණය ගැන නිකන් ජනප්‍රිය කතාවක් නෙවෙයි. අපේ සමාජ ආර්ථික දේහය බිඳවැට්ටීම සඳහා මේක තමයි ප්‍රබලතම කාර්යය. මම කියන්නේ අපේ පාලකයන් කරපු දේවල් වලට වඩා භයානකයි අවශ්‍ය වෙලාවේ නොකර හිටපු දේවල්. අල්ලස පොඩි උදාහරණයක් කියන්නම්. අපේ කැලණිතිස්ස බලාගාරයේ ඇතුළු කෙරවල පිටිය බලාගාර පද්ධතියම අපිට කන්වර්ට් කරන්න පුළුවන් LNG වලට. ස්වභාවික ගෑස් වලට අපිට කන්වර්ට් කරන්න පුළුවන්. ඒක හදලා තියෙන්නේ එහෙමම. එතකොට දැන් తాවකාලිකව මේක ඩීසල් වලින් නැත්තවලින් හදන්න පටන් ගත්තා తాවකාලිකව.
diesel ling hadanna puluwan unit 3 diesel liter ekin diesel liter 360 na unit ekata yana rupiyal 120 naptawalin hadanna puluwan unit liter ekin unit 3 210 na rupiyal 70k yana meka lng walata convert karoth rupiyal 30 den avurudu 15 kata asanna kalayak meka lng walata harawanne ne ei ඉස්සලම් මතක ඇති රනිල් මෛත්‍රී ගැටුමාවේ උතනින් මේ LNG වලට ව්‍යාපෘති අරගෙන ආව රනිල් වික්‍රමසිංහ ජපාන් සමාගම මෛත්‍රී අරගෙන ආව කොරියන් සමාගම අගමැති සහ ජනාධිපති අතර රණ්ඩුව පටන් ගත්තේ කොරියන් සමාගමට දෙනවද ජපාන් සමාගමට දෙනවද කියන එක මතක. අවුරුදු 5ක් රණ්ඩුවේ විහිදියා ව්‍යාපෘති ගියේනේ. අවුරුදු 5ක් රණ්ඩුව. ඊට පස්සේ නැවත විදුලි බල මණ්ඩලයයි තෙල් සංස්ථායි විසින් මේ ගබඩ මොකද නල පද්ධතියට තෙල් සංස්ථාවට ටෙන්ඩර් කැඳෙව්වා. ගබඩ පාර්යන්තයට විදුලි බල මණ්ඩලයට ටෙන්ඩර් කැඳෙව්වා. ටෙන්ඩරේ විවෘත කරන්න ඔන්න මෙන්න තිබියදී ටෙන්ඩරේ නතර කරලා බැසිල් රාජපක්ෂ නිව් ෆෝර්ට්ස් කියන සමාගම ගෙනාවා. ඊට පස්සේ මොකද වුනේ? බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යංශ ගියා, නිව් ෆෝර්ට්ස් ගියා, තාමත් එතන. දැන් අපි අවුරුදු 15කට ආසන්න කාලයක් විදුලි ඒකකයක් හදන රුපියල් 120ට රුපියල් 70ට රුපියල් 30ට හදන්න පුළුවන්කම තිබීදී. එනිසා මේ පුරවැසියා මේ බලශක්තිය සඳහා ගෙවන වියදම යුක්තිසහගත වියදමක් නෙවෙයි. යුක්තිසහගත ගෙවීමක් නෙවෙයි. දේශපාලන අධිකාරිය තමන් අතර කොතර කොමිෂන් ප්‍රමාණයක් ලැබෙනවද කියන සාධකය මත තමයි මේ ව්‍යාපෘති පමාවෙන්නේ. එනිසායි මම කියන්නේ මේ පාලකයන් කරපු දේවල් අපිට මැනිනවා. හැබැයි නොකර හිටපු දේවල් ඊට වඩා භයානකයි. ඒ නිශ්චිත මොහොතේ කළ යුතු බොහෝ දේවල් තිබුණා. සියල්ල අත්හැරිය. එනිසා මම හිතන්නේ මේ දේශපාලන සංස්කෘතියත් එක්ක ඉස්සරහට යන්න බෑ. ඔබ නීතිඥ ප්‍රජාව හැටියට අපි දන්නවා හැම විටම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් හඳුනගන පිරිසක්. විවස්ථාව උල්ලංඝනය කිරීමෙන් ජනාධිපතිවරයා කටයුතු කරනකට හඳුනගන පිරිසක්. මට මතකයි ශ්‍රේෂ්ඨ අධිකරණ අග්‍රණ විසකාරතුමිය පිළිබඳ ප්‍රශ්නයේදී ඔබ සක්‍රීයව මැදිහත් වුණා. ඉත ඔබ හැම වෙලාවම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නීතිය විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම දා වෙහෙස වෙන පිරිසක්. මම ඔබට එකක් කියන්න. ඔබගේ තියෙන උවමනාවයි අපගේ තියෙන උවමනාවයි එකක්. හරි. අවංකව. අපිටත් අවශ්‍යයි මේ රටේ නීතිය විධානයේ ආධිපත්‍යය තහවුරු කරන්න ඔබටත් අවශ්‍යයි. එනිසා අපි එක විට එකට පොරබදමු. මේ නීතිය විධානයේ ආධිපත්‍යය කඩාවැටෙන රට යලි ගොඩනගන්න. ඒ වෙනුවෙන් සිළු දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරමි. මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදාම. ජය වේවා.